වෙල්කම් වීවර්ස් අද වීඩියෝ එකට යන්නේ ඉස්සර ඉල්ලීමක් වයස 18ට අඩු අය සහ දුර්වල අය මේ වීඩියෝ එක බලන්න එපා ඒකේවත් මේ කතාව අමානුෂ්‍ය ගොඩක් භයංකර සත්‍ය සිදුවීමක් කියලා ගොඩක් දෙනෙක් අදටත් විශ්වාස කරනවා මේ වීඩියෝ එකෙන් බ්ලඩිමේරි කියලා හඳුන්වන ලේ පිපාසිත අවතාරයේ සත්‍ය කතාව තමයි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ ඒ මොකද්ද බ්ලඩිමේරි ඒ කවුද කියලා බැලුවොත් එංගලන්තයේ ජීවත් වුණු ක්‍රූර රජනක් තමයි බ්ලඩිමේරි ජීවත් වුණු කාලේම ලේ පිපාසයෙන් හිටියේ ඇයව කැඳවන්නේ කොහොමද කුමක් කළොත්ද ඇය අප ඉදිරියේ පෙනී සිටින්නේ ඇයට බ්ලඩිමේරි කියන්නේ හේතුව මොකද්ද මේ හැම ප්‍රශ්නයකටම පිළිතුර මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියන එකට සැකයක් නැහැ කී දෙනෙක් මේ වීඩියෝ එක බලලා බය වෙයිද කියලා දන්නේ නැහැ මේ වෙනකම්ම අපි බලපු ගොඩක් දරුණුතුම අමානුෂීය භයංකර කතාව මේක තමයි මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියන එක අපි වීඩියෝ එක අවසානයේ බලමු එහෙමනම් එන්න අපි අද වීඩියෝ එකට යමු මුළුමනින්ම අඳුරු කාමරයක අපේ මුහුණට ඉස්සරහින් ඉටිපන්දමක් පත්තු කරලා සිත එක්තැන් කරලා කන්නාඩි ඉස්සරහා බ්ලඩිමේරි කියලා තුන් වතාවක් කියන්න ඕනේ. එහෙම කිව්වොත් ඒ තැනේ උෂ්ණත්වය එකපාරටම අඩු වෙලා අපේ ශරීරය වෙවුලන්න පටන් ගන්නවා. එක දිගට ගැහණියක් උමුණන ශබ්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ හඬ ඉන්පස්සේ ගැහණියක් අඩන ශබ්දයක් බවට පත් වෙලා විලාපයක් බවට හැරෙනවා ඒ විලාපය ටිකෙන් ටික අපි ළඟට ලං වෙනවා ඒ වෙලාවේදී කුණු වූ මිනිස් ශරීරයක දුර්ගන්ධයක් දැනෙන්න පටන් ගන්නවා ඒ දුර්ගන්ධය ගොඩක් වැඩි වෙලා අපිව සිහි නැති කරනවා පින්පස්සේ තමයි බ්ලඩි මේරි අප ඉදිරියට පැමිණෙන්නේ පිටිපස්සෙන් අඳුර රුවක් හැටියට මතුවෙලා හැමින් අපි ළඟට ඇවිත් අපිව පිටිපස්සෙන් බදාගෙන ඇගේ දිගු නියපොතු වලින් ශරීරය ඉරලා පිටත ගලා එන ලේ වලින් සතුටු වෙනවා මේ වගේ තමයි ගොඩක් දෙනෙක් බ්ලඩිමේරිගේ කතාව කියන්නේ ලේ විලක බාත්රූම් එකේ මරණයට පත් වෙලා හිටිය සමහර අයගේ අබිරහස් මරණවලට හේතුව හොයාගන්න බැරුව ඒ මරණවලට හේතුව බ්ලඩිමේරි කියලා කටකතා පතුරවලා තියෙනවා. ඉන්පස්සේ බ්ලඩිමේරිගේ නම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. හේතුවක් නැතුව සිදුවෙන අබිරහස් මරණවලට බ්ලඩිමේරි පලි වුණා. 1500 ගණන්වල ප්‍රංශයේ ජීවත් වුණු මේරි ටියුඩර් කියන රජන තමයි පසුකාලික බ්ලඩිමේරි කියලා හැඳින්නුවේ. ඇය එංගලන්තයේ හිටිය අටවන හෙන්රි රජුගේ දියණියයි. හෙන්රි රජුට බිසවියන් ගොඩක් දෙනෙක් ඉඳලා තියෙනවා. එයාලා එක්ක ජීවත් වෙලා එපා වුණු වෙලාවක ඔවුන්ව මරණ එක ඔහුගේ පුරුද්දක්. දිනෙන් දින මැරීමේ ආසාව සහ බලතණ්හාව වැඩි වෙලා බිසවියන්ව පමණක්ම නැතුව වටේම හිටිය හොඳ මිනිසුන්වත් ඔහු මරන්න පටන් ගත්තා. හෙන්රි රජුගෙන් මේරි සහ ඇයගේ සහෝදරිය විතරක් බේරිලා යනවා. මේරි හෙන්රි රජුගේ පළමු බිරිඳට දාව උපන්න දියණියක් කියලා තවත් තැනක සඳහන් වෙනවා. මේරි බලන්න ලස්සනට හිටියේ නැති නිසා ඇයව විවාහ කරගන්න කවුරුවත්ම ඉදිරිපත් වුණේ නැහැ. ඇයගේ පියා මරණයට පත් වෙනකොට මේරිගේ වයස 37යි. ඇය මහරජන වුණාට පසුවත් ඇයට කවුරුවත්ම ගෞරව කළේ නැහැ. ඒකට හේතුව ඇයගේ පෙනුම. මේ නිසා ඇය ගොඩක් කලකිරීමෙනුත් කෝපයෙනුත් හිටියා.
ඉන්පසුව ඇය තමන්ට වඩා වයසින් අඩු කුමාරයෙක්ව තමන්ගේ ධනස්කන්ධය පෙන්වා විවාහ කරගන්නවා. ඒ කුමාරයාත් මේරිට ආදරේ දැක්වේ නැති වෙලාවක ඇයට ඉතුරුව තිබුණේ ඇයගේ කතෝලික ආගම විතරයි. ඉන්පසුව කතෝලික ආගම රට පුරාම ප්‍රචාරණය කරන්න කටයුතු කළා. තමන්ගේ හතුරන්ව පණපිටින්ම පිච්චුවා. මේ සිදුවීම් වලින් පස්සේ තමයි ඇයට බ්ලඩිමේරි කියන නම ආවේ. සැමියගේ ආදරේ නැතුව, ජනතාවගේ ගෞරවයක් නැතුව පිස්සුවෙන්ම තනි කාමරයක හිටිය මේරිට ඒ තමන්ගේ තනියට තිබුණේ කණ්ණාඩිය විතරයි. ඒ නිසා ඇයගේ ආත්මය ඒ කණ්ණාඩියේ ඇතුළෙම තැන්පත් වෙලා ඉන්නවා කියලා මිනිස්සු කියනවා. ඒ විතරක්ම නැතුව මේරි ගැන තවත් බොහෝ දේ මිනිස්සු කතා බහ වෙනවා. වයසට ගිහින් සියසුන උරුම වූ නිසා තමන්ගේ ලස්සන නැති වුණා කියලා හිතපු මේරි ලස්සන නැවතත් උරුම කරගන්න තරුණියන්ගේ ලේවලින් ස්නානය කරන්න ඕනේ කියලා කවුරුන්தோ කියපු එක විශ්වාස කරලා ලේ පිපාසයෙන් හිටිය කියලා ඇගේ අතින් සිය ගණන් තරුණියන් මරණයට පත් වුණා කියලත් සාක්ෂි නැති කතා මිනිස්සු අතරේ කතා බහ වෙනවා. සෑම දවසකම ලේවලින් පිරුණු පොකුණට බැහැලා ස්නානය කරලා කණ්ණාඩිය ළඟට යනවා කියලත් තමන් පෙරටත් වඩා ලස්සනයි කියලා තමන්ගේ ලේවැහිරෙන මුහුණ දිහා බලලා රස විඳිනවා කියලත් මිනිස්සු කියනවා. ලස්සන වැඩි වෙනවා කියලා මේරි හිතන්න හිතන්න ලේ පිපාසයත් දිනෙන් දින වැඩි වුණා. ලේවලින් ස්නානය කරලා කණ්ණාඩිය ඉස්සරහට ගෙහින් තමන්ගේ ලස්සන දැකලා සතුටු වෙන එක විතරයි ඇයිගේ මුළු පාලන කාලයේදීම ඇයි සිදු කළේ. දැන් තේරුම් ගන්න පුළුවන් ඇයි මේරිව කැඳවන්න කණ්ණාඩියක් ඇයි අවශ්‍ය කියලා. කණ්ණාඩිය දෙසම හැමදාම බලලා බලලා තමන්ගේ ආත්මයම ඒ කණ්ණාඩිය ඇතුලේ තමයි තියෙන්නේ කියලා ඇය විශ්වාස කරන්න පටන් ගත්තා. ඇය මරණයට පත් වුණාම ඇයගේ ආත්මය ඒ කණ්ණාඩිය ඇතුලේම තැන්පත් වුණා කියලා පවසනවා. මේරි ගැන කියන කතා සහ අමානුෂීය සිදුවීම් පසුකාලික මිනිස්සුන්ගේ කටකතා නිසා බ්ලඩි මේරිගේ කතාව මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා. දැන් බ්ලඩි මේරි ගැන කතාව කියන අය ඇය දැන් නිශ්ශබ්දව තමන්ගේ ලස්සන රසවිඳමින් ඉන්නවා. ඇයව ඔබ කැඳවන්නේ නැතුව ඇයට බාධා කරන්නේ නැතුව ඉන්න තෙක් ඇය එළියට එන්නේ නැහැ. ඒ නිසා ඇයට බාධා කරන්නේ නැතුව ඉන්න එකම ගොඩක් හොඳයි කියලා මිනිස්සු කියනවා. ඒක අහන්නේ නැතුව ඇයව කැඳෙව්වොත් ඇය ඔබ ඉදිරියට එක් නිමේෂයකින් පැමිණෙයි. එහෙම ඇය ඉදිරියට පැමිණියොත් ඒ වෙලාවෙම ඔබගේ ලේ ඇයට බිලි දෙන්න සූදානම් වෙලා ඉන්න. කැඳවපු අයගේ ඒ තමයි අවසානය කියලා කියනවා. මේක කතාවක් කියලා විතරක් අපි විශ්වාස කරලා අත්හරින්න ඕනේ. නමුත් පිළිතුරක් නැති සමහර අබිරහස් මරණවලට හේතුව මේරිද කියලා පිළිගන්නේ නැතුව ඉන්නත් බෑ. මේ බ්ලඩි මේරිගේ කතාව ඇත්තක්ද? කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඉටිපන්දමක් පත්තු කරලා බ්ලඩි මේරි කියලා තුන්වතාවක් කිව්වොත් ඇය ඇත්තටම එනවද? ඇගේ විලාප ශබ්දය ඇහෙනවද? ඇයව දකින්න පුළුවන්ද කියන සැකය ඔබට තියෙනවා නම් තවත් ප්‍රමාද නොවී ඔබගේ කාමරේ අඳුරු කරලා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මේක උත්සාහ කරලා බලන්න. ඔබගේ පිටිපස්සෙන් පෙනෙන්නේ බ්ලඩි මේරිගේ රුව වුණොත් මිස්ටර් එස්එල් එකේ ඔයාලා බලන අන්තිම වීඩියෝ එක මේක තමයි. එහෙම බ්ලඩි මේරි නැතුව ඔයාගේ සෙවනැල්ල පෙනුනොත් දැන් බ්ලඩි මේරිගේ ඇත්ත තත්වය ඔබට තේරෙයි. නමුත් කිසිම වෙලාවක කණ්ණාඩිය ඉස්සරහින් හිටගෙන ඉන්න ඔයා එකපාරටම හැරිලා බලන්න එපා. ඒ බ්ලඩි මේරි නැතුව වෙන කෙනෙක්ව ඉන්නත් පුළුවන්. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන්නම්.
සුබ දවසක්.